මේරගේ ජනතාව පෝස්ට්වට ඡන්දෙ දෙයි එක නවත්තන්න බෑ. නමුත් පුළුවන්කමක් තියෙනවනම් කාට හරි තීරක බලය දෙන්න. ඒ තීරක බලය තමයි හොඳ දෙයට ඒ ආණ්ඩුවට වැඩ කරන්න, හොඳ දෙයට උදව් කරන්න, හොඳ දෙයට ඡන්දෙ දෙන්න ආණ්ඩුවට උදව් කරන්න අපි ලැස්ති. අපිට කොන්දේසි ආරවණේ වුණේ මේ ආණ්ඩුව ආවට පස්සේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ බදු මුදල් අඩු කරලා තියෙනවා. මේවා අපි හොඳයි. මේවා කවුරු කරත් ජනතාවට හැමදාම පීඩාව දෙන්න බෑ. ජනතාව හැමදාම අමාරු වෙදාන්න බෑ. ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති කරන්න බෑ. බදු අඩු කරපු එක හොඳයි කියන එක අපි කියන්නේ. ඔතන මම දැක්කා එක්සත් ජාතික පක්ෂය සමහරක් මන්ත්‍රීවරු ඇමතිවරු කියනවා පොලිසිය යොදවලා දැන් මේ කුණුව දිනවයි කියන. ඉතින් ඒගොල්ලෝ අවුරුදු හතරමාරක් හිටියා. අවුරුදු හතරමාරක් ඉඳලා මුතුමාල දන්නවනේ නගරවල තිච්ච කුරුටි සභා ගත්ත කට්ටියනේ ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. ප්‍රාදේශ සභා ගත්ත කට්ටියට ප්‍රාදේශ සභා වල කුරුටි දාගන්න බැරි වෙලා තියෙනවා. ඒක කවුරු හරි ඇවිල්ලා පොලිසිය කියන පරිසර පොලිසිය කියන මුතුමාල දැකලා ඇත්තට කාපාට කෝට් එකක් වගේ දාගෙන යනවා. මේ ඩෙංගු ප්‍රශ්නේ විසඳන්න මේ කුණු ටික එකතු කරලා කුණු ටික බැහැර කරලා ඩෙංගු අඩු කරනවා නම් මොකක්ද වෙන්නේ? ඉතින් ඒක කරන එක හොඳ දෙයක් කියන එක තමයි අපි කියන්නේ. පැහැදිලිවම මේ රජයේ පත් කරපු ඇමතිතුමිලා ගැන සන්තෝෂ වෙන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නේ උනේ ඊට වඩා හොඳ ඇමති මණ්ඩලයක් පත් කරයි කියලා. දැන් විශේෂයෙන්ම ගත්තාම සංචාරක ඇමතිතුමා සහ නියෝජ්‍ය ඇමතිතුමා මේ පළාතේ අම්පාදිස්ත්‍රික්කේ. නමුත් එතුමාට මේ සංචාරක ප්‍රවර්ධනය කරන්න පුළුවන් වෙයිද කියන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නේ උතුර දිස්ත්‍රික්කේ. මේ දෙන්නට මේ මම කියන්නේ මේ සංචාරක ඇමතිකම විතරයි. උතුර මේ සංචාරක ඇමතිකම අපිට කරන්න බැරි නම් මේ සංචාරක ඇමතිකම අපිට හරියට සංචාරක ප්‍රවර්ධනය කරන්න බැරි නම් මේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. මේ රටේ තියෙන අලංකාරයට සුද්ධ ටික ගේන්න විතරයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක මේ ඇමතිවරුන්ට පුළුවන්ද පිට රටවල් වලට ගිහිල්ලා කතා බහ කරලා මේ විදේශිකයෝ මේ රටට ගේන්න පුළුවන් හැකියාව මේ ඇමතිවරු දෙන්නට තියෙනවද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට අපි කියන්නේ මේ රට දියුණු කරන්න ඔබතුමාට ආශාවක් තියෙනවනම් ඒ ආශාව අනුව වැඩ කරන්න යනවනම් මේ ඇමතිවරු මීට වඩා වගකීමෙන් සහ මීට වඩා හැකියාව තියෙන උදවිය පත් කරන්න කියන එක අපි ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා. ප්‍රස්තාවේ තියෙනවා ඇමතිවරු 30 දෙනෙක් පත් කරන්න පුළුවන් කියන එක. ඒතොර දැන් මේ ඇමතිවරු 30 දෙනා පත් කරලා හරියට වැඩ කරන්න පුළුවන් සංචාරක මොකද අද මේ රටේ තියෙන තත්ත්වේ. විශේෂයෙන්ම මේ මීගම්මු සහ වෙරළා සංග ප්‍රදේශ ගත්තාම සංචාරක විශාල ප්‍රමාණයක් ඇවිල්ලා මේ ප්‍රදේශවල ඉන්නවා. මේ රටේ මේ පළාතේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම රඳාපවතින සංචාරක කර්මාන්තය ආශ්‍රිතයි. ඒක ඒ වගේ කර්මාන්ත තියෙනකොට ඒ වගේ කර්මාන්ත වැටිලා තියෙනකොට බෝම්බ ප්‍රමාණය ප්‍රහාරයෙන් විනාශ වෙලා තියෙනකොට පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා වැඩ කරන්න පුළුවන් අමතිවරයෙක් සංචාරක අමතිවරයෙක් හදලා පත් කරන්න පුළුවන් වෙයි. අමතිවරයාට පුළුවන්කම තියෙන විශේෂගෙන දැනගන්න විශේෂයෙන් දන්නේ නැත්නම් ඒ විශේෂ දාන වැඩක් නැහැ. මොකද එතකොට නිලධාරි දන්නවා මේ ඇමතිවරයා දන්නේ නැහැ. මේ ඇමතිවරට ඒක කරන්න බැහැ කියලා දැනගත්තාම නිලධාරි වැඩ කරන්නේ නැහැ. ඒ ශේෂ්ත්‍රයේ කිසිම වැඩක් වෙන්නේ නැහැ කියන එකත් කියන්නේ.